හමුවන්නේ. උඩුකය නිරුවත්ව සිටි තම කුලේ කාන්තාවන්ට විලි වසා ගැනීමේ අයිතිය ලබා දීමට ලොවිනා පියවරගත් බව ජනප්‍රවාදයේ සඳහන්. කෙසේ වුවත් මේ ප්‍රේමය රහසක් කරගන්න අඳුකර මේට්ලන්ට හැකියාවක් ලැබුණේ නැහැ. මේ පිළිබඳව කන වැකුණු වහාම බ්‍රිතාන්‍ය කිරීටය තෝමස් මේට්ලන්ට වෝල්ටාවට දඬුවම් මාරුවක් ලබා දෙනවා. අවුරුදු 6ක් වැනි කෙටි කලකින් රටින් පිටවීමට සිදුවන ආණ්ඩුකාරවරයාට ලොවිනා රැගෙන යාමට හැකිවන්නේ නැහැ. සිය පෙම්වතාගේ හැරයාම දරාගත නොහැකි වූ ලැබීනියා මෙම ස්ථානයේ තිබූ ගල් කුලකින් මුහුදට පැන සිය දිවි හානි කරගත් බව ජනප්‍රවාදයන් හි සඳහන්. ආණ්ඩුකාර මේට්ලන්ද අවිවාහකව මිය යන්නේ වියෝගයේ ශෝකයේ දරාගත නොහැකිව බවද ඇතැම් වාර්තාවල දැක්වෙනවා. ආදරණීය ලැවිනියාගේ මතක සටහන් ඔස්සේ යන ගවේෂණාත්මක චාරිකාවත් සමගින් හමු වෙමු හෙටත්. යලිත් කෙටි විරාමයක්. Good evening. Palestine Mahakam Saritsurya Samaka Pavati Samaka Sakachava. රෝග පරීක්ෂා කිරීමේ මුවාවෙන් වෛද්‍යවරයෙකු විසින් බාල වයස්කාරියන් ඇතුළු කාන්තාවන් පිරිසකගේ හිරියුත බිඳ දැමමින් හැසිරීම හා එම හැසිරීම රූපගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විටත් පරීක්ෂණ පවත්වමින් සිටිනවා. ඒ සඳහා මාවනැල්ල හෙම්මාතකම් ප්‍රදේශයේ වෙත ගොස් සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිලධාරීන් බාල වයස්කාර දැරියන් කිහිප දෙනෙකුගෙන්ම අද පස්වරුවේ ප්‍රකාශ සටහන් කරගත්තා. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී රෝගගත කර ඇති බවට අනුමාන කරන අදාළ දර්ශන මීට දින කිහිපයකට පෙර විමර්ශන වෙතද ලැබුණු අතර ඊට අමතරව හෙළිදරව් කරගැනු තොරතුරු මත පදනම් වෙමින් විමර්ශන ඊයේ මේ අපරාධ පිළිබඳ මුලින්ම අනාවරණ කළා. උතුර සහ දකුණු කොරියා අරපු දිවිස මේ වන විට ලෝක අවධානයේ වඩාත් යොමු වෙනවා. එහි අලුත්ම තොරතුරු ඉන්දියා විද්‍ර සූර්යජි. අමෙරිකා දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාසය අද ආරම්භ වුණේ කොරියාවේ බටහිර මුහුදු කලාපයේදී. දේශපාලන විචාරකින් පවසන්නේ උතුරු කොරියාව දකුණු කොරියාවට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර ලෙස මෙය සැලසුම් කර ඇති බවයි. යුද අභ්‍යාසය ආරම්භ කෙරුණත් මීට පෙර උතුරු කොරියාවෙන් ප්‍රහාර එල්ල වූ යොම්පින් ප්‍රදේශයේ ජනතාව ඉතා සංසුන්ව සිටි බව විදෙස් වාර්තා පැවසුවා. ඊට හේතුව සිවිල් වැසියන් ඉලක්ක කර යලිත් මෙවැනි ප්‍රහාරයක් එල්ල නොකරනු ඇති බවට ඔවුන් තුළ ඇති විශ්වාසයයි. අදාළ ඒකාබද්ධ යුද අභ්‍යාසය කොරියානු අර්ධද්වීපය තුළ යුද්ධයකට මුලපිරීමක් බව උතුරු කොරියාව පවසනවා. උතුරු කොරියාව ඊට අනතුරු අඟවමින් යුද අභ්‍යාස ක්‍රියාත්මක වන මුහුදු ප්‍රදේශය ආසන්නයේ මිසයිල් ස්ථානගත කිරීමටද පියවර ගත්තා. මෙවැනි යුද උණුසුමක් හටගත්තේ වසර 23කට පමණ පසුවයි. 1953 දී කොරියානු යුද්ධය අවසන් වුවත් 1987 වසරේදී පුද්ගලින් රැසකට ජීවිත අහිමි කරවමින් උතුරු කොරියාව දකුණු කොරියාවට අයත් ගුවන් යානයකට ප්‍රහාර එල්ල කළා. ඉන්පසු කොරියානු අර්ධද්වීපයේ යලිත් යුද උණුසුමක් ඇති වුණේ පසුගිය අඟහරුවාදා එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරයත් සමගයි. ප්‍රධානී විලියම් කුමරු විවාහ විනිස ගැනීමත් සමග ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යලිත් රාජකීය පවුල වෙත යොමු වුණා. ඩයනා කුමරිය පිළිබඳ මතකයද යලි අවදි වූයේ විලියම් කුමරු සිය පෙම්වතිය වූ කේට් මිඩල්ටන්ට පැළඳ වූ ගිවිස ගැනීමේ මුදුව ඩයනා කුමරියගේ මුදුව වීම හේතුවෙන්. ඩයනා කුමරි හා චාල්ස් කුමරු විවාහ කිවිසගත් අවස්ථාවේ ඩයනා කුමරියට පැළඳ වූ මේ මුදුව නිර්මාණය කර ඇත්තේ 1843 වසරේ සිට බ්‍රිතාන්‍ය රජපෞලේ ස්වර්ණාභරණකරුවන් වන ගැරඩ් ආයතනයයි. ගැරඩ් 18ක් වන ඕවලාකාර නිල්මැණිකක් වටා දියමන්ති 14ක් එබ්බ වූ එම මුදුව රාජකීය පවුල සතු වටිනාම ආභරණයක් ලෙස සැලකෙනවා. එම වටිනා ඕවලාකාර නිල්මැණික 1970 දශකයේ අගපාකී රත්නපුර ප්‍රදේශයෙන් හමු වූ එකක්.
එවක එම මැණික සෙනෙවිරත්න නැමැති මැණික් පතල්කරුවාගෙන් මිලදීගෙන තිබෙන්නේ නිමල් පතිරණ නැමැති මැණික් ව්‍යාපාරිකයෙක්. මේ එම මැණික ලබා දීම වෙනුවෙන් මහරැචින නිමල් පතිරණ මහතාට පිරිනැමු ස්තුති පත්‍රයයි. අගනා මැණික පිළිබඳ පුවත බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් ඇතුළු පුවත්පත් රසක පළ වුණේ මෙරට මැණික් කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කරවමින්. රාජකීය මකුළු මුදුව පිළිබඳ තවත්තරතුරු රාත්‍රී 10ට. ඔලිම්පික් රීඩි පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ යළිත් මල්ල ක්‍රීඩා පිටියට පිවිසීමට සූදානම් වන බව වාර්තා වෙනවා. ස්පෝර්ට්ස් ෆස්ට් කළ විමසීමකදී ඇය ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍යවරයා හමු වීමෙන් පසුව මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රකාශ කරන බවයි. දැන් පිටත විශේෂාංගය. පානදුර ජල ක්‍රීඩා සංගමය යටතේ පාලනය කරන පානදුර පිහිනුම් තටාකාංගණය අත්පත් කර ගැනීමේ ගැටලුව ඉක්ුත් තිත්ත ඇත්ත විශේෂාංගයෙන් සාකච්ඡා කරනවා. ජාතික ජල ක්‍රීඩා සංගමේ ඡන්ද බල හිමි පානදුර ජල ක්‍රීඩා සංගමේ ලේකම් සහ භාණ්ඩාගාරිකවරයා චෝදනා කළේ රාජිත සේනරත්න අමාත්‍යවරයාගේ ප්‍රමුඛත්වයෙන් පැමිණි පිරිසක් තම නිලධාරි මණ්ඩලය එළවා එම පිහිනුම් තටාකාංගණය බලහත්කාරයෙන් අත්පත් කරගත් බවයි. නීති රීති සහ සම්ප්‍රදායන්ගෙන් බැහැරව පානදුර ජල ක්‍රීඩා සංගමේ පාලනය අත්පත් කරගත්තේ මන්දැයි රාජිත සේනරත්න අමාත්‍යවරයාගෙන් විමසීමට ස්පෝර්ට්ස් ෆස්ට් ගත් උත්සාහය ඉකුත් සතියේ සාර්ථක වූයේ නැහැ. එහෙත් තිත්ත ඇත්ත විකාශය වීමෙන් අනතුරුව වහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් හඳවා ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා. අද අපි මේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳෙව්වේ වෙන මොකටවත් නෙවෙයි. පසුගිය දිනක සිරස මම විදේශගත වෙලා හිටියා. ඒ විදේශගත වෙලා ඉන්න වෙලාවෙදී සිරස මාධ්‍ය කියලා දුන්නා මේ තිත්ත ඇත්ත කියලා. ඇත්ත තිත්ත හරි මොකක් හරි වෙන්න ඕනම කතාවක දෙපැත්තක් තියෙනවා. මාධ්‍ය වේදිනු නාමයේ දෙපැත්තම ආනන්න ඕනේ. මෙම මාධ්‍ය හමුවේදී දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ස්ථානයේ රජයේ සතු දේපලක්මන හේයින් එහි ව්‍යාපාර කටයුතු කිරීමට තමා ඉඩ නොදෙන බවයි. තමා ඇතුළු තිරසකගේ මැදිහත් වීමෙන් මෙම තටාකය ඉදිකිරීමටත් දෙමාපියන්ගේ ඉල්ලීම මත මෙවර යලි පවරා ගැනීමට මැදිහත් වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. පානදුර ජල ක්‍රීඩා සංගමයට අදාළ නිලධාරීන් පත් වූයේ පසුගිය පෙබරවාරි මස පැවති මහා සභා රැස්වීමෙන්. එහෙත් පිහිනුම් තටාකාංගණය අත්පත් කරගත් පාර්ශ්වයේ පවසන්නේ තමන් පානදුර ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් බවයි. එහි සත්‍ය අසත්‍යතාව ජාතික ජල ක්‍රීඩා සම්මේලනයෙන් විමසා සිටීමේදී එහි ලේකම් නේත්‍රු නානකර මහතා තහවුරු කළේ තමන් සතු ලිපිලේඛන අනුව කලින් සිටි පාර්ශ්වයේ සංගමයේ නීත්‍යානුකූල නිලධාරීන් වන බවයි. එබැවින් පිහිනුම් තටාකාංගණය අත්පත් කරගත් පාර්ශ්වය පානදුර ජල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් ලෙස පෙනී සිටීමේ පදනම කුමක්ද? ජාතික ජල ක්‍රීඩා සංගමයේ ලියාපදිංචි වෙලා තියෙනවා. ජාතික ජල ක්‍රීඩා සංගමයේ ලියාපදිංචි වෙලා නැහැ කියන එක තියෙනවා. නමුත් ඒක නෙමෙයි වැදගත්කම. මේගොල්ලෝ කියන්නේ එතන ඒකේ අවශ්‍යතාවය තියෙන්නේ ජාත්‍යන්තර මොකක් හරි ජාතික මට්ටමේ මේ වේගයට යන්න විතරයි ඒක අවශ්‍ය වෙන්නේ. යම්කිසි පෞද්ගලික දේපලක් සංගමයකට පැවරීමෙන් පසුව එහි නීත්‍යානුකූල පාලනයේ අයිතිය පවතින්නේ එහි ඡන්ද බලෙන් පත්වන නිලධාරී මණ්ඩලයටයි. එවැනි නිලධාරී මණ්ඩලයක් සිටියේදී එම පිහිනුම් තටාකාංගනයේ සෑදීම සඳහා මූලිකත්වයේ ගෙන කටයුතු කළේ යයි පවසමින් තම අභිමතයේ පරිදි එහි අයිතිය හිතපතේට පවරා දීමේ සදාචාරාත්මක අයිතිය කුමක්ද? ස්පෝර්ට්ස් ෆස්ට් විමසිලේ. අලුතෙන් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ සිවිල දිනයයි. දිනේ නිමවන විට එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමට 1-0 දැවී ලකුණු 309ක් රැස් කරගෙන සිටියා. පළමු ඉනිමේ එංගලන්තයේ රැස් කර ලකුණු 260ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව රැස් කර ලකුණු සංඛ්‍යාව 481ක්. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී පැවැත්වෙන මෙම තරඟයේ අද දින ආරම්භ කරන විට එංගලන්තය දෙවැනි ඉනිමට කිසිවකුණ දැවී ලකුණු 19ක් රැස් කරගෙන සිටියා. ආරම්භක පිටිකරුවන් වන ඇන්ඩ්‍රූ ස්ට්‍රෝස් සහ ලෙස්ටර් කුක් පළමු කඩළු සඳහා ගොඩනැගු සබඳතාව ලකුණු 188ක්. ස්ට්‍රෝස් අද වාර්තා කළේ ඔහුගේ 19 වන ටෙස්ට් ශතකයයි. පන්දු 184කදී වාර්තා වූ ඔහුගේ ශතකයට 4/15ක් ඇතුළත්. ලකුණු 110ක් ප්‍රස් කළ නායක ඇන්ඩ්‍රූ ස්ට්‍රෝස් එංගලන්ත ඉනිමේ පළමු කඩළු ලෙස දැවී ගියේ මාකස් නෝත්ගේ පන්දුවකටයි. ඇලස්ටර් කුක් 14 වන ටෙස්ට් ශතකය අද වාර්තා කළා.
He's done a couple of times against the Aussies. This is a very proud moment for the youngster. He will be 26 on Christmas Day. Dine ni maavana vidal este akup nada vilakunu 132 ak saha Jonathan Trott lakunu 54 ak plus karagena sitiya. Rokada apata nupuratu kalawak nome. Namuth Ritty Rokada gena oba athage bewada. ඉන්දුනීසියානු සාම්ප්‍රදායික රූකඩ කලාවට ශ්‍රී ලාංකික රූකඩ කලාව එක්කමින් නව නිර්මාණ එළිදැක්වුණු සංදර්ශනයක් ඊයේ මෙරට ඉන්දුනීසියානු මහකොමසාරිස් කාර්යාලයේදී පැවැත්වුණා. රූකඩ සංදර්ශනයේ විවෘත කළේ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු මහකොමසාරිස් දසාරිස් සුසේන මහතායි. නිර්මාණ ශිල්පීන් ඉදිරිපත් කළ රූකඩ ගොලෙක් නැමැති මෙම සංදර්ශනයේ විශේෂත්වය සුපුරුත නූල් සූතර වෙනුවට රිටක් යොදා ගැනීමයි. ආයුබෝවන් සියලු දෙනාටම ආයුබෝවන්. මෙහිදී මහදැනමුත්තාගේ කතාව නවහරකින් ඉදිරිපත් කරන අතර ඉන්දුනීසියානු චරිතද ඊට ඇතුළත්. නාදමාලා සකස් කර ඇත්තේ ඉන්දුනීසියානු හා මෙරට වාද්‍ය භාණ්ඩවල සුසංයෝගයකින්. ගම්ලන් නැමැති සංගීත භාණ්ඩය 1948 පසු මෙරටදී ප්‍රථම වරට වාදනය කෙරෙන්නේ මෙම රූකඩ සංදර්ශනයේදී. මෙම සංදර්ශනය නිදහස් කලාවේදිනියක වන සුලෝචනා දිසානායකගේ බියවීමෙන් එළිදැක්වුණා. තවත් පුවත් සමගින් යලිත් හමුවෙමු රාත්‍රී 10ට. ආයුබෝවන්.